ම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි දරු දැරියනි සුභ දවසක් වේවා. ඉතින් කොහොමද ඔබේ ජීවිතය? මේ දවස්වල ඔබ ජීවත් වෙන්නේ කොහොමද? ඒ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔබ අහලා ඒ ප්‍රශ්නයට උත්තර ඔබට ලැබෙනකොට සතුටක් ඇති වෙන්නත් පුළුවන්, දුකක් ඇති වෙන්නත් පුළුවන්. ඇයි ඒ? ඔබ හිතපු විදියට ජීවිතේ ගත කරලා තියෙනවා නැත්නම් ඔබට හිතෙනවා oh my god මම හිතපු විදියට මගේ ජීවිතේ සිදුවුනේ නෑනේ, මට ඕන කරන විදියට හැම දෙයක්ම සරලන විදියට පෙළ ගැස්සුනේ නෑනේ කියලා මේ විදියට කලකිරීමක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ අපිට කරගන්න බැරිවිච්ච දේවල්, මට බැරිවිච්ච දේවල්, මට යන්න බැරිවිච්ච ගමන මේ එකක්වත් ඔබේ ජීවිතයේ තුල සාර්ථකත්වයේ කරා ගෙනියන්න ඔබට මම්පාදන දේවල් නෙමෙයි. දැන් ඒව තමයි ඔබේ මගේ ජීවිතයේ තියෙන බාධක ටික. ඒව තමයි ඔබේ මගේ ජීවිතයේ තියෙන කඩයිම් ටික. එතනින් පැනලා යන්නට ඕනේ, එතනින් මාරු වෙලා යන්නට ඕනේ. එතකොට මේ බැරිවිච්ච දේ ගැන, අමාරුවිච්ච දේ ගැන ලත වෙනවට වඩා ඒකෙන් අත්දැකීමක් අරගෙන ඔබත් මාත් කල්පනා කරලා බැලිය යුත්තේ මොනවද මට තව කරන්න තියෙන්නේ? මොනවද මට කරන්න තියෙන්නේ? කවදද මට කරන්න තියෙන්නේ? කාත් එක්ක එකතු වෙලාද කරන්න තියෙන්නේ? කා වෙනුවෙන්ද කරන්න තියෙන්නේ කියන ඒ ප්‍රශ්න මාලාව ඔබෙන් ඔබ ඇහුවොත් කාර්ය එදාට ඔබ හොයාගෙන යන්න පටන් ගන්නවා. ඔබට ඒ වැඩේ කරලා මේ දේශයට, මේ ලෝකයට සුබසිද්ධියක් කරන්න ලබා දෙන්න පිරිසක්. මොනවද ඉදිරිපත් කරන්න කියලා ආපුවාම ඒක සම්බන්ධව කරුණු කාරණා හොයලා මේ පොළොතලේට වසවිස නැති, ඒ පොළොතලේ විනාශ නොකරන, මේ පොළොතලේට සෞභාග්‍ය ගෙන දෙන, මේ පොළොතලේ ආශිර්වාද කරන යමක් ඔබ මේ පොළොතලේට ඉදිරිපත් වෙන්න කැමති වෙනවා. එතකොට රත්නනම් මේ තාත්තේ පුතේ ඉදුවේ ඔබෙන් මගෙන් ජීවිතේ අහලා බලන්නට ඕනේ. ඔබ මා ජීවත් වෙලා මේ පොළොතලය ලස්සන කරාද? ඔබ මා ජීවත් වෙලා මේ පොළොතලය විනාශ කරාද? ඔබ මා කතා කරලා මේ පොළොතලයට බලාපොරොත්තුවක් දුන්නද? ඔබ මා කතා කරලා බලාපොරොත්තු හීන කරලා දැම්මද? ඒ නිසා මිනිස්සු අද ආස කරන්නේ බලාපොරොත්තුවක් දෙන මිනිස්සෙක් ඇසුරු කරන්න, අනාගතය කරා ගෙනියන්නට පුළුවන් කෙනෙක්ව මේ මොහොතේදී මගේ ජීවිතේ මුණගැහෙන්නට ඕනේ. ඒ නිසා අද ගොඩක් වෙලාවට අරගෙන ඇවිල්ලා අතරමං කරලා දානවා, අරගෙන ඇවිල්ලා අතහරිනවා, අරගෙන ඇවිල්ලා නොමග යවනවා. එතකොට රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ හරිම ප්‍රශ්නයක් අද මිනිස්සයාට ඇවිල්ලා තියෙනවා. මම කාත් එක්කද මේ ගමන යන්නේ? කවදද මේ ගමන යන්නේ? කොහොමද මේ ගමන යන්නේ? ඒ මිනිස්සයාව මං කොහොමද විශ්වාස කරන්නේ මගේ ජීවිතය ගලව ගනී කියලා? මගේ ප්‍රශ්නෙන් ගලව ගනී, මගේ කරදරෙන් ගලව ගනී, මගේ මානසිකත්වෙන් ගලව ගනී, මගේ අධ්‍යාත්මික හීනවීමෙන් වාව ගලව ගනී කියන ඒ විශ්වාසය අද ගොඩක් වෙලාවට නැති වෙලා ගිහිල්ලා. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ අපිට අද ඕන වෙනවා මෙයත් එක්ක ගිහිල්ලා බලමුකෝ, අරයත් එක්ක ගිහිල්ලා බලමුකෝ, අරයාට කතා කරලා බලමුකෝ, මෙයාට කතා කරලා බලමුකෝ. ඉතින් මේ හැම එකක්ම දැන් අපි මොනවද කරන්නේ? ට්‍රයි කරන්න මහදනවා, උත්සාහ කරනවා. අපි යම්කිසි ආකාරයෙන් ජීවිතයේ පුරාවටම මට ගමනක් යන්න පුළුවන් පිරිසක්, ගමනක් යන්න පුළුවන් තැනක්, ගමනක් යන්න පුළුවන් දර්ශනයක් මගේ ජීවිතයට අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි අතරනම් මේ තාත්තේ පුතේ දුවේ අද මිනිස්සයා හරියටම අතරමං වෙලා. මේ අතරමං වෙච්ච මිනිස්සයාට සුව අවබෝධය සහ මේ බුද්ධිය ගොඩක් අවශ්‍යයි. දැනුම තියෙන අය ගොඩක් ඉන්නවා. මම දැක්කාද එක වීඩියෝ ක්ලිප් එකක්, මේ උපාධිධාරියෙ පොල් කඩනවා. ඉතින් එතකොට අහනවා, මේ ඔබ උපාධියක් අරගෙන පොල් කඩන්නේ? හැබැයි ඉතින් මම පොල් කැඩුවට මේ මොහොතේදී මම හරිම සන්තෝෂෙන් මේ පොල් ටික කඩන උපාධියක් අරගෙන. ඒක ගැන මට දැන් අද ලොකු සතුටක් තියෙනවා. මගේ දරුවන් මේ මොදි යම් කිසි තැනකට යවනවා, මට පොල් ගෙඩිය දැක්ක ගාම මේක කල්ලටිද, ඒක කොය වගේද, පැහිලද මට හොයාගන්න පුළුවන්. ඒ නිසා මම අද ස්වාධීනව පොල් කඩමින් මේ මොහොතේදී යම් කිසි තෘප්තියක් ලබනවා. අනිතික කියනවා, මට දවස් 45කට ඉස්සර මම පොල් ගහ බල්ලා ගියාට පස්සේ ඇවිල්ලා බැලුවත් පොල් ගහේ හොරු කඩලා තියෙනවද කියලාත් මට හොයාගන්න පුළුවන්. මොකද
පුංචි ගැටේ කාලෙම කුරුම් බැට්ටේ කාලේ ඉඳලම මට අවබෝධයක් තියෙනවා. එතකොට දැන් ඔහු කතා කරලා කියන්නට යන්නේ මම මේ ඉස්කෝලේ ඉගෙනගත් අධ්‍යාපනයේ නෙමෙයි. මගේ උපාධියට කරපු අධ්‍යාපනයේ නෙමෙයි. දැන් මේක මේ මොහු කතා කරනවා. දැන් මේ මගේ මේ ඉගෙනගත් දේ සහ මගේ අභ්‍යන්තරයෙන් ඇතිවෙන බුද්ධිය. එතකොට දැන් මේ බුද්ධි මහිමතාවයක් බුද්ධිය කියන දේ හරිම ලස්සනයි. ඉතින් මේක හරියට කළමනාකරණය කරගන්න පුළුවන් වුණොත් එදාට තමයි අපි තීරණය කරන්නේ කොහෙද යන්නේ, කාත් එක්කද යන්නේ, ඇයි යන්නේ, කවදද යන්නේ, මොනවටද යන්නේ කියන කරුණු කාරණාවන් වලට ඔබට මට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එදාට අවදි විච්ච නැගිට අප්‍රාණික විච්ච මිනිස්සු නෙමෙයි උත්තාන විච්ච මිනිස්සු වශයෙන් ඔබත් මා ජීවත් වේවි.